මේ වීඩියෝ තුලින් මම ඔබට ගෙනෙන්නේ චිත්‍ර සංරචනය සඳහා අපිට බොහෝ විට උවමනා වෙනවා මුවෙක් මුව රංචුවක් වගේ දේවල් අඳින්න මුවෙක් රූපයක් අපිට උවමනා වෙනවා අන්තර්ගත කරන්න ඉතාලි හිසි ක්‍රමශිල්ප පාවිච්චි කළා මුවෙක් අපි අඳින්නේ කොහොමද කියලා මේ වීඩියෝ තුලින් ඔබට ඉදිරිපත් කරනවා Dear friends, I am introducing you in this video how to draw a deer. Especially, it will support for compassion arts. I am inviting you to look the video from the beginning to the end. මේ වීඩියෝ බලන්න කලින් ඔබ subscribe කරලා like එකක් දාලා Share කරලා බැලුවට පස්සේ comment එකක් දෙන්න. අපි බලමු මුවෙක් රේඛාවෙන් අඳින්නේ කොහොමද කියලා. ඒතකොට අපිට පුළුවන් මුලින්ම ඔන්න හිතන්නකෝ මේ මුවාගේ හිස කියලා. ඔහොම මෙන්න මේ වගේ හැඩයක් ගන්න. ඒතකොට අපිට පුළුවන් මුලින්ම ඔන්න හිතන්නකෝ මේ මුවාගේ හිස කියලා. ඔහොම මෙන්න මේ වගේ හැඩයක් ගන්න. ওই වගේ බෙල්ල ඔහොම එනවා. මෙතන මුවාගේ ඉස්සරහ ගාතේ පිටුපස ගාතේ මෙහෙම. මෙන්න මේ වගේ හැඩයක්. මෙතන කකුල්. මේ වගේ පොළොව ඔහොම තියෙනවා. ඔහොම ඔහොම කකුල් හතර ඔහොම අපිට කකුල් හතර ඔහොම අඳින්න පුළුවන් අපි බලමු මේ මුවෙක් අඳින්නේ කොහොමද කියලා මේ වගේ ප්‍රධාන සටහන අපි මෙහෙම යොදාගත්තට පස්සේ මේ තුල අපිට පුළුවන් මුවව අඳින්න ඔන්න මුවාගේ හැඩේ ඔන්න ඔහොම එන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා හිතන්න ඔහොම ඇවිත් ඔන්න ඔහොම එන්නේ ඔය ආකාරයෙන් මේ ආකාරයෙන් ඉතින් අපිට මෙහෙම කන් දෙක ওই වගේ දාන්න පුළුවන් මේ කන් දෙක කොහොම දාන්න පුළුවන් උඩා මුවෙක් නම් මෙහෙම අන්තට්ටුව පොඩ්ඩක් වෙන්න අපිට දාන්න පුළුවන් විශාල මුවෙක් නම් ටිකක් දිගට දාන්න පුළුවන් ඔන්න ওই වගේ බෙල්ල ඔහොම එනවා බෙල්ල ඔහොම ඇවිල්ලා ඔන්න ওই වගේ එනවා මේ මුගේ ඇඟ කකුල් ඔන්න ඔහොම එනවා ඔය ආකාරයෙන් ඊළඟ කකුල මෙන්න මේ ආකාරයෙන් අපිට ගන්න පුළුවන් ඔහොම ඇවිත් ඔන්න ඔතනින් මෙහෙම මේ ඉදිරිපස කකුල අපිට ඔන්න ඔය ආකාරයෙන් යොදන්න පුළුවන් එහා කකුලත් අපිට ඔන්න ඔය විදිහට වර්ගයේ බොහෝම කෙටි වර්ගයක් තියෙන්නේ ඔන්න ඔය වගේ පොඩ්ඩක් වගේ පේන්න අපිට මේ වර්ගයේ යොදන්න පුළුවන් මේ පොඩි මුව පැටියෙක් වගේ අපිට හිතන්න පුළුවන් මේ හැඩයක් එක්ක නේද අඩුපාඩු පොඩ්ඩක් තියෙනවා අපි චුට්ටක් කොහොම කරලා අවශ්‍ය විදිහට අපිට හදා ගන්න පුළුවන් ඔය බලන්න ඔන්න ඔය ආකාරයෙන් ඔන්න ඔය විදිහට මේ වගේ ඉතින් පිට එහෙම තියලා කොහොම ගන්න පුළුවන් ඉතින් අපිට මේ මේ මුඛාක්ම හැඩි දැඩි මුව පැටියෙක් නෙමෙයි නෙමෙයි සාමාන්‍ය පොඩි මුව පැටියෙක් වගේ මෙන්න මේ වගේ හැඩ වලින් අපිට මේ පොඩි මුව පැටියෙක් කොයි විදිහට අඳින්න පුළුවන් මේ ආකාරයෙන් අපිට මෙහෙම අඳින්න පුළුවන්කම තියෙනවා මේ හැ පැත්තේ කකුල ওই විදිහට හොන තන කුල තියෙනවා ඔන්න ඔය විදියට අපිට මේ මාව ඔන්න ඔය ආකාරයෙන් හැඩ ටික දාලා අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ මුවා මේ විදියට ඉන්න මුවා අපිට පුළුවන් මේ මුවා පහත බලාගෙන ඉන්න අඳින්නත් පුළුවන්. පල්ලෙහා බලාගෙන ඉන්න හැඩයක් අරන් අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. ওই වගේ බෙල්ල ඔහොම එනවා. මෙතන මුවාගේ ඉස්සරහා ගාතේ පිටුපස ගාතේ මෙහෙම
මෙන්න මේ වගේ හැඩයක් මෙතන කකුල් මේ මේ වගේ පොළොව ඔහම තියෙන ඔහම කකුල් හතර ඔහම අපිට කකුල් හතර ඔහම අඳින්න පුළුවන් අපි බලමු මේ මුවෙක් අඳින්නේ කොහොමද කියලා මේ වගේ ප්‍රධාන සටහන අපි මෙහෙම යොදාගත්තට පස්සේ මේ තුල අපිට පුළුවන් මුවව අඳින්න ඔන්න මුවාගේ හැඩේ ඔන්න ඔහම එන්නේ මෙන්න මේ ආකාරයෙන් කියලා හිතන් ඔහොම ඇවිත් ඔන්න ඔහොම එන්නේ ඔය ආකාරයෙන් මේ ආකාරයෙන් ඉතින් අපිට මෙහෙම කන් දෙක ඔය වගේ දාන්න පුළුවන් මුගේ කන් දෙක කොහොම දාන්න පුළුවන් උඩා මුවෙක් නම් මෙහෙම අන්තට්ටු පොඩ්ඩක් වෙන්න අපිට දාන්න පුළුවන් විශාල මුවෙක් නම් ටිකක් දිගට දාන්න පුළුවන් ඔන්න ඔය වගේ බෙල්ල ඔහොම එනවා බෙල්ල ඔහොම ඇවිල්ලා ඔන්න ඔය වගේ එනවා මේ මුගේ ඇඟ කකුල් ඔන්න ඔහොම එනවා ඔය ආකාරයෙන් ඊළඟ කකුලත් මෙන්න මේ ආකාරයෙන් අපිට ගන්න පුළුවන්. ඔහොම ඇවිත් ඔන්න උතනින් මෙහෙම මේ ඉදිරිපස කකුල අපිට ඔන්න ඔය ආකාරයෙන් යොදන්න පුළුවන්. එහා කකුලත් අපිට ඔන්න ඔය විදිහට වර්ගෙ බොහෝම කෙටි වර්ගයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ පොඩ්ඩක් වගේ පේන්න අපිට මේ වර්ගයේ යොදන්න පුළුවන් මේ පොඩි මුව පැටියෙක් වගේ අපිට හිතන්න පුළුවන් මේ හැඩයත් එක්ක නේද? ආ අඩුපාඩු පොඩ්ඩක් තියෙනවා අපි චුට්ටක් කොහොම කරලා අවශ්‍ය විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඔය බලන්න. ඔන්න ඔය ආකාරයෙන් ඔන්න ඔය විදිහට මේ වයිටින් පිට එහෙම තියලා ඔහොම ගන්න පුළුවන්. ඉතින් අපිට මේ මේ මුඛාත්ම හැඩි දැඩි මුව පැටියෙක් නෙමෙයි සාමාන්‍ය පොඩි මුව පැටියෙක් වගේ මෙන්න මේ වගේ හැඩ වලින් අපි මේ පොඩි මුව පැටියෙක් කොයි විදිහට අඳින්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට මෙහෙම අඳින්න පුළුවන්කම තියෙනවා. මේ හැ පැත්ත කකුල ওই විදිහට ඔහොම තනකොල තියෙනවා. ඔන්න ඔය විදිහට අපිට මේ මුවාව ඔන්න ඔය ආකාරයේ හැඩ ටික දාලා අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් මේ මුවා මේ විදිහට ඉන්න මුවා අපිට පුළුවන් මේ මුවා පහත බලාගෙන ඉන්නව අඳින්නත් පුළුවන්. පල්ලෙහා බලාගෙන ඉන්න හැඩයක් අරන් අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම ඔළුව කොහොම ඔළුව ගිහිල්ලා ඔහොම ඇඟ ඔන්න ඔය විදිහට ඔන්න ඔහොම අපි හිතමුකෝ මෙන්න මේ ආකාරයෙන් කියලා ඔය ආකාරයෙන් මෙන්න මේ ආකාරයක මුවෙක්. එතකොට අපි මේ විදිහට සටහන ඉස්සල යොදා ගන්න. ඊට පස්සේ අපි මේ හැඩ ටික අපි ගුණගත කරනවා. මේ විදිහට අපි හැඩ ටික එකින් එක අපි අඳින්න ගන්න ඕන ඔය විදිහට. කොහොම හරි නේද? කොහොම ඔය හැඩ ටික අපි මෙහෙම අඳින්න ගන්න ඕන. ඔය ආකාරයෙන් මේ හැඩ ටික ඔන්න ඔය විදිහට අපිට පුළුවන් උදේ මූණ ඇස් දෙක ඔහොම ඇහැ ඔහොම ඔන්න ඔය ආකාරයට මූණ
ඔයි වගේ හැඩයක් ගන්න උගේ පිටිපසට එන එනකල් ඔන්න ඔයි වගේ උගේ අනිත් කකුල ඔන්න ඔය ආකාරයෙන් අපිට යොදන්න පුළුවන් උගේ මෙහා පැත්ත කකුල් මේ ආකාරයෙන් පිටිපස කකුල් මේ ආකාරයෙන් අපිට අඳින්න පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේ හැඩ ටික මෙතනින් නැවිලා ඇවි නැවතත් ඔන්න ඔය වගේ කුර මේ තියෙන උගේ කුර මේ විදිහට දරුවනේ. එතකොට මේ මෙතන මේ මේ හරි අඳුරු කරන්න අපිට මේ පිටිපස කකුල. ඔන්න ඔය වගේ ඇවිල්ලා මේ කකුලත් මෙහාට ඔහොම අපිට අඳින්න පුළුවන් මේ කුරත් එක්ක. ඔය වගේ. උතර මුගේ වාදිකේ ඕනනම් මෙහෙම පොඩක් පහතර නවාගෙන ඉන්න හැටියට අපිට දක්වන්න පුළුවන්. එතකොට දැන් මුගේ මේ තියෙන වොලියුම් එක, ඒ කියන්නේ ත්‍රිමාණ ගතිය. මෙන්න මේ ආකාරයෙන් මෙන්න මේ විදිහට අපිට මේක අඳින්න පුළුවන් ඒ කියන්නේ එතකොට මූණට මෙන්න මෙහෙම මෙහෙම තිත්ටි ඔන්න ඔය වගේ තිත්ටි අපිට තියන්න පුළුවන් මේ හරි දෙල්ලත් එක්කම ඔය වගේ තිත්ටි ඔහොම තියන්න පුළුවන් මෙන්න මේ විදිහට ගියපු මුවාගේ ඔන්න ඔහම අන්තට්ටුව නේද? ඒ වගේ යන අන්තට්ටුව අපිට මේ වගේ නේ ටිකක් හයි හත්තිය තියෙන මුවෙක් මුව පැටියෙක් නෙමෙයි ඊට වඩා ටිකක් හයි හත්තිය තියෙන මුවෙක් හැටියට ඔන්න ඔයගේ ඉරියව්වකින් මුවෙක් අඳින්නත් අපිට පුළුවන්. මේ ආකාරයේ ඉරියව්වකින් මුවෙකුත් ඔහොම අපිට නිර්මාණය කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ඊට පස්සේ බලමු මේ විදිහට ඔහොම දාලා නේද ඔන්න ඔය වගේ මුහුණ මුහුණ අපිට ඔහොම දාන්න පුළුවන් ඔය වගේ ඔහොම කන් දෙක දාන්න පුළුවන් ඔන්න ඔය වගේ මුහුණ ඔන්න ඔහොම දාලා මේ ඉතාල වේගිනුත් අපිට අඳින්න පුළුවන් මුහුණ ඔය වගේ ඔහොම අර මෙන්න මේ ආකාරය. එතකොට මේ මුවා ඔහොම ගිහිල්ලා මේ 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 පැත්ත මෙහෙම හැරුණොත් ඔබ හිතන්න මේ මුවා මෙහෙම මෙහෙම අපිට හරවල ගන්න පුළුවන් නේ. ඔය ආකාරය. මේ මූණ ඔහොම දාලා නේ. මූණ මෙහෙම ගන්නත් පුළුවන් අපිට ওই විදිහට නේද? ඔහොම ඔළුව ඔහොම ඔහොම යොදාගෙන. ඔය ආකාරය. ඔය ඕනෑම ආකාරයකම හැඩ 3-4 කට අපිට ගන්න පුළුවන් මෙයාගේ උඩුව මෙහෙම ඇවිල්ලා මේ පැත්තට නවල ගන්න පුළුවන් ඔය ආකාරයෙන් මේ පැත්තට නවල ඔය විදියට ආකාර කීපයකටම අපිට මේ මුවාව මුව 3-4 දිනක් අපිට මේක සංරචනය කරන්න පුළුවන් අපිට ඇඳ ගන්න පුළුවන් එතකොට ඔබලත් මේ බලන්න මුව 3-4 දිනක් මේ ඉරියව් කීපයක් අපේ තියෙනවා මේ මුවාගේ උනත් මෙහෙම ඔඩුව පහරට දාලා ඉවරලා අපිට වෙනම අඳින්න පුළුවන් මෙහෙම පහතර හරෝලා මේ පැත්තට හරෝලා ඔන්න මුයි පිටිපස්සට ඉන්නවා නම් ඒත් මේ විදිහට අපිට පුළුවන් අඳින්න නේද ඔන්න ඔය ආකාරයෙන් කකුල් දෙක කොහොම අරගෙන ඉස ඔහොම දාලා ඔන්න ඔය ආකාරයෙන් අඳින්න පුළුවන් මේ විදිහටත්. නේබා මේ විදිහටත් අපිට මුවෙක් ව අඳින්න පුළුවන් පිටිපස්සට. ඔය ආකාරයට. එතකොට ඔබ බලන්න විවිධ ආකාරයේ මුව අපිට අඳින්න පුළුවන්කම තියෙනවා විවිධ ඉරියව් වලින්. ඔහුරත් උත්සාහ කරන්න මේ වගේ මුවෙක් ව මුව කීප දෙනෙක් රේඛාවෙන් අඳින්න. මොකද අපේ හුඟක්
මාතෘකාවලට මේ සතුන් ඌමනා වෙනවා. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔබ කමෙන්ට් කරලා, ෂෙයා කරලා, ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මං මින් එහාට කරන සෑම වීඩියෝක්ම ඔබ ළඟට ගෙන්වා ගන්න පුළුවන්. ඔබ සැමටම ස්තුතියි. ආයුබෝවන්.